හොඳයි පුංචි දුවපුතේ, අද බලමු බෙත්ලෙහෙම්පුරේ කියන ලස්සන ගීතිකාව කොහොමද කීබෝඩ් එකකින් වාදනය කරන්න කියලා. මේක කීබෝඩ් එකෙන් විතර නෙමෙයි, ඔයාලා වාදනය කරන ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකකින් වාදනය කරන්න පුළුවන්. මේක හරිම ලේසි. මේක 3-4 බීට් එකේ ඔයගොල්ලන්ට පේනවා. මේක 3-4 බීට් එකේ තියෙන්නේ මෙන්න 1-2-3 කියන කවුන්ට් එකට. එතකොට මෙතනත් 1-2-3. එතකොට එක ස්වරයක් දෙකට කැඩිලා එතන ස්වර දෙකක් වාදනය වෙනවා. 1-2 කියන ස්වරේ මෙතන ඔබට පේනවා ඇති දප කියන එකයි, 3 කියන ස්වරේ මග කියන එකයි ස්වර යෙදිලා තියෙනවා. මේක ඇත්තට අමාරු නෑ පුතේ, මේක හරිම ලේසි. ඉතින් අපි බලමු කොහොමද මේක වාදනය කරන්න කියලා. ඉස්සලාම අපි මේ ස්වර ප්‍රස්ථාරය අපි කියවලා යමු. හොඳ, පළවෙනි පදේ මෙන්න මේ විදිහට කියවනවා. ග ප ප ද ප ම ග ම ද ද ප නි නි ස නි ද ප ම ග ප ම ද ස ම ග ප ස ප රි රි ග රි නි ස. මං හිතන්නේ ඔයගොල්ලන්ට මේකට වඩා අවශ්‍ය නැති වෙයි. මේක හරිම ලේසි. 3-4 කවුන්ට් එකට ප්ලේ කරලා බලන්න. මගේ කලින් ප්‍රස්තාර පොඩ්ඩක් බලලා අපි ඊට පස්සේ බලමු මේකේ කොහොමද කෝරස් එකයි වර්ස් එකයි, ඒ කියන්නේ කෝරස් එකයි වර්ස් එකයි අපි කීබෝඩ් එකෙන් ප්ලේ කරලා බලමු. හොඳ, ඊට පස්සේ අපි ඒකේ කෝඩ්ස් වලට යමු. දැනට අපි මේක මේකෙන් පස්සේ දැනට ඔගොල්ලෝ මේක ප්ලේ කරන්න මේ විදිහට. ආයි නැවතත් මං කියන්න. ග ප ප ද ප ම ග ම ද ද ප නි නි ස නි ද ප ම ග ප ම ද ස ම ග ප ස ප රි රි ග රි රි ස මේ විදිහට. හරි, එහෙනම් අපි බලමු ඊගාවට කොහොමද කෝරස් එක ප්ලේ කරන්න කියලා. හොඳයි පුතේ, කෝරස් එක ප්ලේ වෙනකොට සාමාන්‍ය කියන්නේ බෙත්ලෙහෙම්පුරේ කියන ගීතයේ ප්ලේ වෙනකොට අපි යටින් මේක ප්ලේ කරන්නේ නැහැ. නමුත් ඔබ තාම මුල් අවස්ථාවේ සිටින නිසා මේ ගීතය වාදනය කරන්න, ඒ කියන්නේ ගීතය වාදනය කරන්න ඊට පස්සේ අපි කෝඩ්ස් වලට යමු. දැනට අපි ගීතේම තමයි මෙතන වාදනය වෙන්නේ. අපි ඒක පොඩ්ඩක් කියලා බලමු. එහෙමයි. ග ප ප ප ග ම, ඒ කියන්නේ මෙතන බෙත්ලෙහෙම් පුරේ තුර ග ප ප ප ග ම ස ම ම ම ද ස ග නීරි ම ද ස ප ග ප රි ග ම නීරි රි නීරි ස. එක දෙපාරක් රි ග ම රි නීරි ස. බෙත්ලෙහෙම් පුරේ දිලිඳු කවුලනේ සමම මද සගා උරුව තුලේ නිතයි නීරි මද සප ගප ජේසු බිලින්දා රිගම රි නිරි ස. හොඳයි, අපි හරි ඊගවට බලමු කොහොමද වර්ස් එක. අපි බලමු දැන් කොහොමද මේක වර්ස් එක වාදනය වෙන්නේ කියලා. මෙතන තමයි ලෙලෙන කැන්දිරි අමුතු තරුවකි. එතකොට අපි එක ප්‍රස්ථාර කියනවා. ග ප ප ප ස ද රි ම ම ද ම ප. එක දෙවතාවක් ප්ලේ වෙනවා. ඊට පස්සේ නී රි රි ම ස ප ග ප රි ග ම රි නී රි ස. එකක් දෙවතාවක් රි ග ම රි නී රි ස. හොඳයි පුතේ, මං අද කීබෝඩ් එක ප්ලේ නොකරට ඔගලන්ට අමාරු වෙන්නේ නැතුවයි. මොකද මගේ මීට කලින් දාපු කැරෝකි ට්‍රැක් එකක් තියෙනවා. ඔකට ඔයාලට පුළුවන් ඒ කැරෝකි ට්‍රැක් එක පොඩ්ඩක් අහලා ඊට පස්සේ මේක ප්ලේ කරන්න. ඒ වගේම මේකේ ඔරිජිනල් ගීතයත් පොඩ්ඩක් අහලා බලන්න. මම අද හැබැයි ඔයගලන්ට මේකේ කවුන්ටර් පාර්ට්ස් මුකුත් මන් දීලා නැහැ. මේක මම දීලා තියෙනවා ඔයගලන්ට වර්ස් එකේ මෙලඩි එක සහ කෝරස් එකේ වර්ස් එකේ මෙලඩි එක තමයි මම ඔයාලට දීලා තියෙන්නේ. අපි ක්‍රමක්‍රමයෙන් පුතේ ඉගෙන ගමු. දැන් මම හිතනවා ඔයගලන්ට ලොකු දැනුමක් ලැබෙන්නේ නැති කියලා. මේක හොඳට අත ඔගේ අත හුරු වෙනකන් හොඳට ප්ලේ කරන්න. අපි කොමල සොර තීව්‍ර සොරත් සමග ඊගාවට වාදනය කරමු. මොකද මම හිතන් ඉන්නේ ඔයගලන්ට මේ කිසිම දෙයක් නොදන්න අයට තමයි මම මේ පාඩම කරන්නේ. ඇතරම මීට වඩා ඔබ දක්ෂයි කියලා මම දන්නවා. ඉතින් ඒ දක්ෂතාවය තියෙනවා
අයට යම් කිසි දෙයක් මීට වඩා සංකීර්ණ දෙයක් මගෙන් අහගන්න අවශ්‍ය නම් වෙනදා වගේම මගේ දුරකථනයට කතා කරමු. WhatsApp වලින් පුළුවන් ඕගලන්ට ඕන දෙයක් සොර ප්‍රස්ථාර ඕන දෙයක් මගෙන් ලබා ගන්න කතා කරන්න වෙනදා වගේම. හොඳයි, එමනම් මේක ප්ලේ කරලා බලලා කතා කරන්න. ස්තුතියි. ඒ වගේම පුතේ, මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති උච්ච ස්වර සහ මන්ද්‍ර ස්වර ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මෙන්න බලන්න, මෙතන නී වලට මං තිතක් තියලා නැහැ මට හිතෙන්නේ. එතකොට ඒ වගේ පොඩ්ඩක් ඒ ගැනත් පොඩ්ඩක් අවධානයෙන් මේක ප්ලේ කරන්න. ප්ලේ කරලා මට කතා කරන්න. ස්තුතියි.